අද අපි බලන්න යන්නේ පොටෑසියම් ලෝහය ජලයට දැම්මොත් මොකද වෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමති ඔයා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මේ පොටෑසියම් කියලා කියන්නේ සෝඩියම් වලටත් වඩා ප්‍රතික්‍රියාශීලී ලෝහය. ඒ නිසා මේ පොටෑසියම් ලෝහයත් ගබඩා කරන්නේ තෙල් තුලම තමයි. මේ පොටෑසියම් ලෝහයත් සෝඩියම් වගේම මෘදු ලෝහයක්. ඒ නිසා පොටෑසියම් පිහියකින් කපන්න පුළුවන්. පොටෑසියම් ලෝහයත් හොඳින් විදුලිය සන්නයනය කරනවා. හරි, අපි දැන් බලමු පොටෑසියම් වතුරට දැම්මොත් මොකද වෙන්නේ කියලා. පොටෑසියම් ජලයට දැම්මම ඒක ජලය මත ගිනි ගනිමින් වායුවක් පිට කිරීම සිදු වෙනවා. මේ විදිහට මේ පිට වෙන්නේ හයිඩ්‍රජන් වායුව. මේ පොටෑසියම් සමග ප්‍රතික්‍රියා කරපු ජලයට ෆිනොප්තලීන් යෙදුවාම ඒක රෝස පැහැයක් ගන්නවා. ඒ කියන්නේ මේ ද්‍රාවණය වාෂ්මිකයි. මේ විදිහට මේ සෑදුණු ද්‍රාවණය තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඉතින් කොහොමද අර වීඩියෝ එක? මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා.